අයිබන් ඔයාලා මේක තුල ඉන්නේ වටපිට YouTube channel එකත් එක්ක. අද අපි ඔයාලා තරංගාවේ ඡායාරූපයක කතාව. මේක ජීවිතේ දැකපු දුක්බරම ඡායාරූපයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඡායාරූපයක් කියවට මේක ඇත්තටම චිත්‍රයක්. ඉතින් බැලුව බැලමට ඕන කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක අනිත් ඒවා වගේම සාමාන්‍ය චිත්‍රයක් කියලා. හැබැයි මේ චිත්‍රයේ පිටුපස ලොකු කතාවක් තියෙනවා. මේ චිත්‍රය ඇඳලා තින්නේ වෙන කොහෙවත් නෙවෙයි. බෝගම්බර හිරගෙදර හිරකුටියක් ඇතුළත. බෝගම්බර හිරගෙදර කියන්නේ ගොඩක් පරණ හිරගෙදරක්. අවුරුදු 143කට එහා ගියපු ඉතිහාසයක් බෝගම්බර හිරගෙදරට තියෙනවා. සුද්දගේ කාලේ නිර්මාණය කරපු මේ හිරගෙදර ලී වලින් හදපු දේවල් ඇරෙන්න අනිත් හැම දෙයක්ම අද වෙනකොටත් ගොඩක් ශක්තිමත්ව තියෙනවා. ඒ කාලේ නීතියට පිටින් යන මිනිස්සුන් හිර කරලා තියන තමා මේ හිරගෙදර නිර්මාණය වෙන්නේ. ඉතින් 1876න් පටන් ගත්ත මේ හිරගෙදර 1915 වෙනකොට මිනිස්සු 100කට ආසන්න ප්‍රමාණයක් එල්ලලා මරලා තියෙනවා. මේ හිරගෙදර ඇතුලේ තියෙන එක හිර කුටියකවත් පුංචිවත් නිදහසක් නැහැ. ඒ කියන්නේ හරිම අප්‍රසන්න හරිම කලවර විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. අඩි ශබ්ද ඇරුණාම වෙන කිසිම ශබ්දයක් ඇහෙන්නේ නැති විදිහට මේවා නිර්මාණය කරලා තියෙනවා. සමහර සිරකුටි ඇතුළෙම තමයි ඒ වගේ වැසිකිලිත් නිර්මාණය කරලා තියෙන්නේ. සිරකුටිය ඇතුළේ ඉඳලා පිටත බලන්න පුංචි සිදුරක්වත් නැහැ. හැබැයි කෑම පිඟාන දෙන්න විතරක් පුංචි කවුලුවක් නිර්මාණය කරලා තියෙනවා. බෝගම්බර හිරගෙදර ඇතුළේ තියෙන හැම හිරකුටියකම වගේ එක එක විදිහේ කවි ලියලා තිනවා. ඒ කවිවල ලොකු තේරුමක් තියෙනවා කියලා බැලුව බැලමට අපිට හිතා ගන්න පුළුවන්. අද කාලේ නිර්මාණය වෙන සමහර ගීතවලට වඩා ලොකු තේරුමක් ඒ කවි ඇතුළේ තියෙනවා. ඒ වගේම මේක ඇතුළේ හිටපු මිනිස්සුන්ගේ සිතුවම් ඇඳීමේ හැකියාව නම් අති විශිෂ්ටයි. ඉතින් බෝගම්බර ඇතුළේ තවත් විශේෂ හිරකුටි වර්ගයක් තියෙනවා. මේ හිරකුටි පිහිටලා තින්නේ එල්ලුම් ගහට ආසන්නේ. ඉතින් ඒ හිරකුටි වල රඳවලා තින්නේ එල්ලුම් ගහට නියම වුණු සිරකරුවා. ඉතින් ඒ හිරකුටි සාමාන්‍ය හිරකුටි වලට වඩා ගොඩක් වෙනස්. එල්ලුම් ගහට නියම වුණු හිරකරුවන් දවස් 7ක් පුරාවට එක එක හිරකුටි වලින් හිරකුටි වලට මාරු කරනවා. ඉතින් ඒ විදිහට මාරු කරලා අවසානයේදී මෙයා යන්නේ එල්ලුම් ගහට. ඉතින් ඒ කුටි වල තියෙන දේවල් වලින් අපිට දැනගන්න පුළුවන් මේ මිනිස්සු අවසානයේදී කල්පනා කරලා තින්නේ මොනවද කියලා. මොකද එයාලා ගෙවන්නේ එයාලගේ ජීවිතයේ අවසන් සතිය, එහෙම නැත්නම් අවසන් දවස් කිහිපය. ඉතින් එතකොට එයාලා මොනවද හිතන්නේ? එයාලා මොනවද කරේ? මේ දේවල් ඒ කුටිවල තියෙන බිත්තිවලින් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ අතර තිබුණු එක් කුටියක සිතුවමක් තමයි අද අපි ඔයාලට මේ විදිහට අරගෙන ආවේ. මේ සිතුවමේ ප්‍රධාන රූපයෙන් පෙන්වලා තින්නේ එල්ලුම් ගහට නියම වුණු ඒ පුද්ගලයා. ඒත් එක්කම ඉහලින් ඔහුගේ බිරිඳ සහ වම් පැත්තෙන් ඔහුගේ පුංචි දරුවව ඔහු සිතුවම් ගත කරලා තියෙනවා. ඉතින් ඔහු මරණයට ආසන්න මොහොතේත් ඔහුගේ දරුවා සහ බිරිඳ ගැන හිතලා තියෙනවා කියලා මෙතනින් අපිට අදහසක් ගන්න පුළුවන්. මේ පුද්ගලයා එල්ලුම් ගහට ආසන්න දවස් කිහිපයේදී මාරු කරපු හිරකුටි දෙකකම එකම සිතුවම ඇඳලා තිනවා කියලා බෝගම්බර හිරගෙදර පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කරලා තිනවා. අපි වලට රංගාවේ එක චිත්‍රයක් විතරයි. මේ වගේ බොහෝ දේවල් බෝගම්බර හිරගෙදර ඇතුලේ නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිර්මාණ ඇතුලෙන් අපිට තේරුම් ගන්න පුළුවන් ඔවුන්ට ඔවුන්ගේ ජීවිතේ වැරදිච්ච පුංචි අවස්ථා. ඒ වගේම තමන්ගේ ආදරවන්තිය වෙනුවෙන් සදාකාලිකවම සිරබත් කන්න සිද්ධ වුණු අවස්ථා. ඒ වගේම තමන්ගේ මහලුමව ගෙදර තනි කරලා සිරබත් කෑමට එන්න සිද්ධ වුණු අවස්ථා. මේ වගේ දුක්බර අවස්ථා රැසක්ම හිරගෙදර තියෙන චිත්‍රවලින් අපිට දැක ගැනීමට හැකියාව තියෙනවා. සැබෑ ජීවිතයේදී ඔබට සිටින මව හෝ පියා හැර වෙන කිසිම කෙනෙක් මේ හිරගෙදර ජීවිතය තුළ ඔබට සිතින් හෝ ආදරය කරන්නේ නැහැ. ඉතින් මේ බෝගම්බර හිරගෙදර ගැන ගීත පවා පසු කාලයේ ලියවුණා. ඉතින් මේ සිතුවම ගැන ඔයා මොකද හිතන්නේ? අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ විදිහම අලුත්ම වීඩියෝ එකකින් හම්බෙන බලාපොරොත්තුවෙන් සමුගෙන යන්නටයි මේ සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලේ රතුපාට බටන් එක ඔබලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතින් වීඩියෝ දාපු ගමන් ඔයාල ළඟට ගෙන්න ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අලුත්ම වීඩියෝ එකකින් හම්බෙමු. සීලම දෙනාට සුබ දවසක්.